හීනකින් වහිතලා තිබුණ නැහැ. බෝකොටුව බඳින්න ගෙන ආපු වැලි ටික අහලපු මිනිස්සයා. වැඩි ඈතක නෙමෙයි ගොඩකම්. තාම අවුරුදු එකම ආරයි වෙන්නේ. ඒ වැලි ගොඩේ පින්වත්නි ලක්ෂ 600ක මැණිකක්. කෝටි 6ක්. ඈ හිතලා බලන කර්ම පරිසම් ඒවයි එහෙමයි. අනිත් පැත්තට ඒ පින්නේ අකුසල් කොහොමද පරිසම් දෙනකොට? නේද? දැකලා තියෙනව නේද? 11 දෙනා එක තැන බලන්නකෝ පින්වත්නි පතාගෙන ආපු හැටි. මේ කොහෙද? ත්‍රිගුණාමලයේ එක්කෙනෙක් එක්කෙනෙක් යාපනයේ එක්කෙනෙක් නුවේගොඩ එක්කෙනෙක් බණ්ඩාරගම එක තැන අයත් නෙමෙයි තමාර වෙලාවට. එහෙම නැත්තම් එකම පවුලේ 10 දෙනා එකම තැන එකට මලා. නිකනුත් නෙමෙයිනේ. විශාල වේදනාව විඳලා ඇඟෙන් කෑල්ලක් කැඩිලා වැටිලා තියෙනවා දැකලා. ඈ විශාල වේදනාව විඳලා මරණ බයෙන් ඇඟේ ලේ නැතුව පිපාසයෙන් එහෙම මැරෙන මිනිස්සු ඉන්න වතුරවත් බොන්න බැරුව මැරෙන මිනිස්සු ඉන්නවා. පිපාසයෙන් කෑ ගහනවා පිනවත් වතුර ටිකක්වත් තුගුරට දාන්න බෑ. වතුර බොන්න බෑ නමුත් පිපාසයෙන් කෑ ගහනවා. බඩට කන්න බෑ ආහාර ටිකක් යන්දන් දොඩන් ඉස්මඩින්ගක් විතරක් බටෙන් කී දෙනෙක් හිතලා බලන්න ඈ අද පින්වත්නි යන්තම් පිලුම් වෙච්ච බඩින්ගක්වත් අපි කන්නේ නැහැ හැබැයි දවසක් යනවා මහත්තයෝ තමන්ගේ අසූචි ටික තමන් මනලා බිත්ති වල ගන්නවා අද මෙහි ඇඳුම් අඳින්නේ නැහැ නුගේ කොට මහරගම අඳින්නේ නැහැ සල්ලි තියෙන්න තියෙන්නේ එහෙමනේ සල්ලි තියෙනවා නම් රත්නපුරේ ඉඳලා එනවා නුගේ කොට රෙදිගේ තව ඩිංගක් සල්ලි වැඩි වෙනකොට යනවා රත්නපුරේ ඉඳලා මැලේසියාවේ දිගේ සල්ලි තියෙනකොට එහෙමයි සල්ලි වැඩි වෙන්න වැඩි වෙන්න සල්ලි අඩු වෙනකොට ආයි බහිනවා මැලේසියා යන්නේ නැහැ ඊට පස්සේ නුගේ කොටින් ගන්නවා. තව ටිකක් සල්ලි අඩු නම් රත්නපුරෙන් මරන් නිකන් ඉන්නවා. මොන බලන්න මිනිස්සු වෙනස් වෙන හැටි සල්ලිත් එක්ක. ඈ මිනිස්සු වෙනස් වෙන හැටි ඊට බලන්න. ඊට පස්සේ පින්න අධික කල්පනා කරලා බලන්න පුදුම විදියට කර්මයන් මිනිස්සු ගෙවනවා. දිට්ඨ ධම්ම වේදනේ ඇස්පනා පිට අද ගොඩාක් ඔය බුද්ධිමත් උගත්යයි සම්මතයි ඉන්නවා. අම්මට සලකන්නේ නැහැ සමීර මාත්‍යෝ. අප්පච්චිට සලකන්නේ. ඔබතුමන්ලා දන්නවද අපිට උපකාර කර නැත්තන්ගේ වැඩි කොටසක් අරගෙන බැලුවම ඉංජිනේරු මහත්වරු වෛද්‍යවරු විවිධ විවිධ ලොකු ලොකු තනතුරු දරන මං කියන්නේ හැමෝම එමය කියලා නෙමෙයි රත්තරන් දූලා පුතාලා ඉන්නවා නමුත් එක්ක දූලා එංගලන්තේ ඕස්ට්‍රේලියාවේ ඇමරිකාවේ අපි ළඟට ඇවිල්ලා අම්මලා අඬලා ආම්දුරනේ ඔය වෙහෙර හදාගන්න මෙන්න ලක්ෂ 5ක් මේ සල්ලි වලින් වැඩක් නැහැ ළමයි නැති ජීවිතේ මොකද්ද ආම්දුරනේ දුව ඇමරිකාවේ පුතා ඕස්ට්‍රේලියාවේ ලංකාවට එන්නේ නැහැ ආම්දුරනේ පෙට්ටි සාප්පුවට දැම්ම සල්ලි බැඳලා දිනනවා ඔන්න බලන්න කරුමේ කියන එක ඈ අම්මයි තාත්තයි ජීව මහාන විඳෙද්දි මේක දරුවෝ හිතන්නේ හොඳ වැඩක් කියලා. ඒ කියන්නේ ඕන වෙලාවක මැරිච්ච ගමන් එම්බාම් එක කළා වල දාන්න කියලා පෙට්ටි දාපුවට තල්ලි බැඳලා තියෙනවා. අම්මටයි තාත්තටයි පේන්නේ නැප්පනා පිට. ගෙදරට වැඩ කාරියක් තියලා. මැරිච්ච ගමන් එම්බාම් එක කළා ඒ වැඩ ටික කරන්න කියලා. අම්මට පේන්නම. ඈ හිතලා බලන්න මේ දරුවෝ හදලා සාමාන්‍ය මහත්වෝ එදා වේල කන දුප්පත් ගෙදරක අම්මා තාත්තා කෙනෙක් දරුවෙක් හදන්න එදා වේල කන. දිලිඳු පවුලක අම්මේ කප්පච්චි කෙනෙක් මේ දරුවෙක් කෙනුවෙන් කරන වියදම ගණනය කරලා බැලුවොත් ඔබතුමාලා ගණන් අංශනේ ගණනය කරලා බැලුවොත් දුප්පත් ගෙදරක එදා වේල කන ගෙදරක අවුරුදු 25ක් මේ දරුවෙක් ලොකු මහත් කරන් කෝටි 6ක්වත් වේදම් කරන්න ඕන. ඔය රුපියල් 50 100 200 300 වුණාට අවුරුදු 25ක් මේ දරුවෙක් එදා වේල හම්බ කරන් කන ගෙදරක කෝටි 6ක්වත් වේදම් කරන්න හරියට ඔය ලයිට් බිල් වතුර බිල් ඕවා ගණනය කරලා බෙදලා මේ ඔක්කොම දාන්න ඕන මෙයාලා බිලට. බෙහෙත් දීපුවා කන්න දීපුවා ඔක්කොම දාලා කරලා මුදලින් බැලුවොත් මහත්තයෝ එදා වේල හම්බ කරන් ගන්න ගෙදරක දරුවෙක් අවුරුදු 25 ලොකු කරන් කෝටි 6ක්වත් අවම වියදම් කරන්න. අවම. ඒක සල්ලි දින මට්ටමත් එක්ක වැඩි වෙනවා. ඈ සාමාන්‍ය පෙළ සමහරලාට ලියන්න ඉන්ටර්නැෂනල් මොකක් හරි පිළිවෙලකට ඈ ලක්ෂ 80යි 90යි 150යි අන්තිමට මැරෙන වෙලාවට දුවෙක්ක පුතෙක්ක කියලා පෙට්ටියටවත් අඩුම තරමේක පැත්තකින් කර දියන්න නැත්තම් මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ රටටත් නැත්තම් ජාතියටත් නැත්තම් මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ අපි මොකද්ද අවුරුදු 60ක් 65ක් දරුවෝ හදලා පෙන්ෂන් අරගෙන අර දුෂ්කර ක්‍රියා කරලා දුෂ්කර ප්‍රදේශවල රස්සා කරලා මොකද්ද අපි බලාපොරොත්තු වෙච්ච දේ අපි බලාපොරොත්තු වෙන්නේ අපි ඇස් දෙකටම පේන්න පෙට්ටි සාප්පුවට සල්ලි බැඳලා පෙට්ටියක් වෙන් කරලා අපි වෙනුවෙන් තියනවා මැරෙනකම් එම්බාම් එකට ඒකද අපි බලාපොරොත්තු වෙන්නේ හිතලා බලන්න ඈ එහෙම වෙනවනම් මෙතන ලොකු ගැටලුවක් තියෙනවා පින්නාද ලොකු ගැටලුවක් තියෙනවා ඒක නෙමෙයි දැන් මේ සිංහල අලුත් අවුරුද්දක් එනවා පුතාලා දූලා කොච්චර දෙයක්ද පින්නාද මහ ගෙදරට ඇවිල්ලා එකතු වෙලා ඈ කාලා බීලා සතුටු වෙලා මම මේ ළඟදී දවසක දැක්ක පින්නාද අවුරුදු 28ක්
පුතා රට දොස් කියනවා නෙමෙයි තාත්තා මලා පුතාට කිව්වට පස්සේ කිව්වා අපෝ මට ඉන්න බෑ ඔයාල දාන්න කියලා එතකොට කෙනෙක් කියන්න පුළුවන් අනේ කොච්චර හොඳ මිනිස්සෙක්ද කියලා ඒ මිනිහා නිවන් දැකලා නෙමෙයි නිවන් දැකලා නම් ප්‍රශ්නයක් නෑ සසර අවබෝධ කරගෙන නිර්වාණ සුවය ලබාගෙන නෙමෙයි නේද ඒ මොකද කුහකත්වය මනුස්සකම නැතිකම අවුරුදු 28කින් අප්පච්චි දැකලා නැතිකොට අම්මා වැලහින්න වගේ අඬනකොට පුතේ වරෙන් අප්පච්චි මලා කියනකොට මැරුණා නම් වල දාන්න මට ඉන්න බෑ කියන තැන්ට වැටෙනකොට තියෙන්නේ අමානුෂිකත්වය නෙමෙයිද ಗುಣධර්ම නැතිකම නෙමෙයිද ඈ ආයි අප්පච්චිගේ මලමිණියවත් දකින්න ලැබෙන්නේ නැහැ කියලා හිතනකොට අපිට දරා ගන්න පුළුවන්ද පින්වත්නි පන්සලේ ඉන්න මට අවුරුදු නැකත උදා වෙනකොට හැමදාම අපේ ගෙවල් වල මං අර කියාගෙන ආවෙත් මාතෝ පුංචි හාඳුරු ගැන හිතන්න කියලා මොකද්ද ඔය ඇත්තෝ 70 දාග ඔය අවම වෙන්නේ නැති ඔය ඇත්තන් ගෙවල් වල 3-4 දිනක් ඉන්නකොට ලක් 3-4 අවුරුද්දට රෙදි පෙරදි ගේනවා කවුද ඔය ඇත්තන්ගේ ගමේ පන්සලේ වේවා අර පිටිසර පන්සලක වේවා කවුද පුංචි හාඳුරු නමක් වෙනුවෙන් පුංචි අඳන කඩයක් ගෙනාවේ කවුද කලේ එහෙම කළා නම් මං හිතන්නේ එක්කෙනෙක් දෙන්නෙක්වත් එහෙම ඉන්නවයි කියලා පොඩි හාමුදුරනේ මුළු ගමටම අවුරුදු ලබනකොට ඔයතෝ දැකලා තියෙනවද චූටි චූටි හාමුදුර අර තාප්පෙන් එබිලා ගම දිහා බලන් ඉන්න මේ පොඩි දරුවෝ රතිඤ්ඤ පත්තු කරන එහෙ මේ දුවනවා අර තාප්පෙල්ලා පොඩි හාමුදුර ටික බලන් ඉන්න දැකලා තියෙනවද අපේ ගෙවල් වල කවදාවත් පින්නවද අවුරුදු නෑ අපේ ගෙවල් වල අවුරුද්දට ලිප පත්තු කරන්නේ නෑ අපි අවුරුද්දට අම්මා අප්පච්චි බලන්න යන දවසට තමයි අම්මා තාත්තා ලිප පත්තු කරන්නේ ඒ කියන්නේ අම්මලා හිතනවා අනේ හාමුදුර පන්සලේ දාන්නේ ලැබුණත් දන්නේ සමහරට ඒක ලැබෙන්නේ නැහැ නේ මාතෘ නොනගතේ කියලා ගේන්නේ නැහැ නේ වියන්න හොඳ නැහැ කියලා ඈ ඉතින් හාමුදුරන්ට දාන්නේ නැහැ ඊට පස්සේ ඔයත් ඔය ආතාලේ කොල්ලාරෝ මේ ඔකොල්ලා ඉවරනකොට හවස 2යි 2:30 හරයි 3යි ඊට පස්සේ කොහොමත් ගේන්නේ නැහැ හාමුදුරන්ට හොඳ නැතේ කියලා නේද ඊට පස්සේ ආයි ඊළඟ දවස් උදේට ඈ ඉතින් ඔහොම ඒවත් තියෙනවා ඒ නිසා මම මේ කියාගෙන ආවේ අපිට පින්කම් කරගන්න ඕන තරම් අවස්ථා තියෙනවා අපි මේවා ගැන කල්පනා කරමු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිට්ඨ ධම්ම වේදනීය කර්ම ඊළඟට තියෙනවා අහෝසි කර්ම සමහර ඒවා පින් නිසා අහෝසි වෙනවා සමහර ඒවා පව් නිසා පින් අහෝසි වෙලා යනවා පව් කරාට පස්සේ ප්‍රබල පව් කරාම සමහරට පුංචි පුංචි පින්කම් අහෝසි වෙලා අර කර්ම පව්කම පරිසම් දෙනවා නේද එහෙම අවස්ථාවක් තියෙනවා පින්වත් සමහර ඒවා ඊළඟ ආත්ම භාවයට යනවා සමහර ඒවා සසරටම යනවා නේද ඔය ඇත්තන්ට තේරුම් ගන්න ලේසි පින්වත්නි යම් වේදනාවකින් කාය චිත්ත පීඩාවකින් දරුවන් නැති දුකකින් දරුවන් ඇති දුකකින් සැමියා නැති දුකකින් සැමියා ඇති දුකකින් ඔය හැම ආකාරයෙන්ම ඔය දුක කියන කෙනවා පෙළෙනවා නම් යම් රෝගයක් තිබෙනවා නම් පින්වත්නි ඒක මෙහෙම දෙයක් වෙන්න ඕන මොකද්ද ඍතු විපර්යාසයන් නිසා හෝ ඉන්න පළාත නිසා හෝ වෙච්ච දෙයක් වෙන්න ඕන එහෙමනම් ඒකට පිළියම් තියෙනවා තුන්දොස් කිපීම නිසා වෙච්ච දෙයක් නම් ඒකටත් පිළියම් තියෙනවා යක්ෂ භූත අමනුෂ්‍ය දෝෂයක් දේව දෝෂයක් නිසා නම් ඒකටත් පිළියම් තියෙනවා හැබැයි පින්වත්නි කර්ම පරිසංදීම් වශයෙන් වෙච්ච දෙයක් නම් ඒකට පිළියම් තියෙනවා හැබැයි කර්මයේ ප්‍රබලත්වය අනුව අපි ඒකට ෂය වෙච්ච කොටසක් හරි ගෙවන්න වෙනවා නේද මුගලන් මහරහතන් වහන්සේට සොරු ඇවිල්ලා පහර දුන්නා සරියුත් හාමුදුරන්ටත් කර්ම පරිසං දුන්නා බුදුහාමුදුරුවන්ට කර්ම පරිසං දුන්න පින්වත්නි පුංචි ගල්පතුරක් ඇවිල්ලා සිරිපතුල තුවාල වුණා නේද නින්දා අපහාස බුදුරජාන් වහන්සේට විඳින්න සිද්ධ වුණා ඒ නිසා වේදනං පරු සංජානින් ශරීරස්ස ච වේදනං ගරුකං වාපි ආබාධං චිත්තක්කේ පංච පාපුණින් ඔන්න දැන් අද අපි ඊතල බලමු වේදනං පරුසං දරුණු වේදනා දැන් අද කොච්චර තියෙනවද බලන්න ගොබිනවද මේ ලස්සනට ඇඳලා පැලඳලා කාලා බීලා සුභෝභෝගී වාහනවල ගිහිල්ලා ජීවත් වෙන අපි කල්පනා කරලා බලන්න මේ වහගෙන ඉන්න පංචස්කන්ධය ඇතුලේ දරුණු වේදනා කොච්චර තියෙනවද සමීර මාත්‍යෝ අස්ති බිඳීම් නේද කොන්දේ වේදනා බෙල්ලේ වේදනා ඇට ඇට මිදුරු වල වේදනා නහරවල වේදනා කොච්චර දරුණු වේදනා තියෙනවද එතකොට බුදුහාමුදුරු දේශනා කළා ඒ වේදනා වලට බෙහෙත් කරලා සුව වෙන්නේ නැත්තම් මැරෙනකන් හොඳ නොවෙනේවා නම් මොනව නිසාද එක්කෝ අපි සසරේ කරපුවා නිසා එක්කෝ මෙලව කරපුවා නිසා ඒවා අපිට වැටිලා තියෙන්නේ වේදනං පරුසං ඊළඟට ජානින් කියලා කිව්වා දරුණු වේදනා ජානින් කියලා කිව්වා හානි
දරුණු හානි සිද්ධ වෙනවා දරුණු හානි කියන්නේ මොනවද ගෙවල් විනාශ වෙනවා භව භෝග විනාශ වෙනවා ගිනි ගන්නවා එකම දරුවයි ඔබ දන්නවද මම ලස්සන කතාවක් ඔබට කියන්න ඔන්න ඇමරිකාවේ ජීවත් වෙන යුවලා ඔබ මේ වගේ කතා ඕන තරම් දන්නවා ඇති දරුවෝ නැහැ ඔබ විශ්වාස කරන්න ඇමරිකාවේ ඉඳලා තවත් රටවල් කීපයකට ගිහිල්ලා ලක්ෂ 80ක් විතර වියදම් කරලා නල දරු උපතක් ඇති කර ගන්නවා දරුවෝ 3 දෙනෙක් පිහිටනවා ගර්භාෂයේ ඔබ මේ කතාව විශ්වාස කරන්න ඔබට මේ වගේ කතා ඕන තරම් අත්දැක මේ මම කියන කර්මය ගැන දරුවෝ නැහැ අවුරුදු ගාණක් ලක්ෂ කෝටි ගාණක් වියදම් කරලා ලක්ෂ 80ක් විතර වියදම් කරලා නල දරු උපතක් දරුවෝ 3 දෙනෙක් දරු ගැබ තුල පිහිටනවා ක්‍රමයෙන් දරුවෝ දෙන්නේ කැබේදී නැති වෙනවා එක දරුවෙක් පිහිටනවා ඔබ දන්නවද දරුවා ලැබෙනවා විදේශ රටක ඈ ඔබ දන්නවද දරුවා ලැබිලා ගෙනල්ලා තියලා අම්මාට නිින්ද ගිහිල්ලා ඒ නිදි අම්මාගේ ඇඟට මූණ තදවීමෙන් ඒ දරුවත් මැරෙනවා ඔබ දන්නවද තාත්තා කාර් එකක් ගෙනල්ලා තියනවා දරුවා එක්කන් එන්න කියලා ඒ තරම් ආසයි දරුවෝ නැතුව ඉඳලා දරුවෙක් ලැබිලා අන්තිමට දරුවා මල අම්මා කෙනෙකුයි අලුත් කාර් එකේ ගෙදර එක්කන් ඉන්නේ මේ ඇත්ත කතා ඔබ මෙහෙම දන්නේ වුණ තරම් ඇති හිතලා බලන්න මිනිස්සුන්ට කර්මය හරි පුදුම විදියට සරදම් කරා ඈ ඒ නිසා ඔය ඇත්ත හිතනවානේ පුංචි පුංචි දෙයක් වුණත් අපිටත් මේවා කර්ම අයියෝ අපි මහ පව්කාරයෝ නෑ ඔය ඇත්ත හොඳ පිං කරපු මිනිස්සු ඒකයි මේ ලස්සනට ජීවත් වෙන්නේ යමක් කමක් ලැබෙනවා දරුවෝ ටික කී කරුයි මේ බණ පොතේම කියනවානේ කීකරු බිරිඳක් ලැබෙන්නේ ගව මහේශාදීන් ලැබෙන්නේ දරුබුණු මුණුබුරු බිරිඳියන් ලැබෙන්නේ අම්මා අප්පච්චි ලැබෙන්නේ සමගිව ජීවත් වෙන්න ලැබෙන්නේ සසරේ පින් කරපු නිසා එහෙනම් ඔයත් ප්‍රාර්ථනා කරන්න අපලයෙන කම්ම ඉඳලා ගිහිල්ලා බත් මුට්ටි පූජා කරලා කැවිලි පූජා කරලා කිරිපිටි පූජා කරන්න නෙමෙයි ඊට කලින් පින් කළා සමීර මහත්තයෝ ප්‍රාර්ථනා කරන්න ඕන රුවන්වැලි මහසෑය වැඳලා ධම්මේ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා දැන්පත්තර නැලි දෙකක් ධාතු දැන්පත් වෙලායි දලදා වහන්සේලා දෙනමක් වැඩ ඉන්න මේ ලංකාවේ නේද අපි ප්‍රාර්ථනා කරගන්න ඕන මොකද්ද අදාදම නිවන් සුව ලැබේවා කලපව් දුරු වේවා තියෙන හොඳ තව වැඩි දියුණු වේවා කියලා අපි අදාදම ප්‍රාර්ථනා කරගන්න ඕන පව් පරිසම් දෙනකම් ඉන්න එපා පින්වත් ඊළඟට දරුණු හානි වීම ඇති වෙනවා ඊළඟට ශරීරස්සච වේදනං ශරීරේ බිඳීම ඇති වෙනවා දැන් ගොඩක් අයගේ ප්ලේට් දාලා ඇන දාලා බිඳිලා බලන්න ඔය කැඩුම් බිඳුම් වාට්ටු වල වෙදක වෙදකෙවල් වල මරදන් කඩවල ගිහිල්ලා බලන්න උදේට ඈ එක 600ක් විතර ඉන්නවා ලතෝනාව අපාය වගේ කැඩිලා බිඳිලා මුළු ඇඟම බෑන්ඩේජ් කරලා ඈ ගිහිල්ලා බලන්න මේ හදිසි අනතුරු වාට්ටුවට ගිහිල්ලා බලන්න ඉස්සර ගොඩක් මහත්තුරු තමයි හිටියේ දැන් මේ ස්කූටර් ඒවා මේවා බයික් නිසා නෝනලත් උඩ තියාගෙන ඉන්නවා මොකද දාදු කැඩිලා කකුල ගිහලා ඒ ස්කූටර් වල ගිහිල්ලා කඩාගෙන මේලි කඩාගෙන කකුල් කඩාගෙන ඉස්සර නෑ මේ ඇක්සිඩන්ට් වෝඩ් එකේ වැඩි කාන්තාව නැහැ පොඩි ප්‍රමාණයක් ඔය පිච්චිලා පොඩි පොඩි අනතුරු වලට ලක් වෙලා දැන් ඒව නේ දැන් ගිහිල්ලා බලන්න කොනෝනල ඌර තරන් ඉන්නවා මේ බයික් වලින් වැටිලා හැප්පිලා කැඩිලා අඩු කැඩිලා බෙලි කැඩිලා තියාගෙන ඉන්නවා බයික්ද මොකද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ මිනිස්සු දරුණු බිඳීම් නිසාද වේදනාව විඳිනවා ඇයි කොහොමද හරක් මරන්නේ කොහොමද කුකුළු මරන්නේ කොහොමද එළුවෝ මරන්නේ Tamange දරුවෝ ටික මරන්නේ කුසින් වදාපු දරුවා අම්මා අප්පච්චිට නොසලකාරින්නේ අද මිනිස්සු කොහොමද කරන කර්ම හිතලා බලන්න දැන් අද මේ අවුරුදු කාලේ මහත්තුරු ගොඩාක් වැනි විලි ලැජ්ජ නැතුව ගිහිල්ලා හොඳ මේ බෞද්ධය අපේ ෆ්‍රෙෂ් චිකන් නැද්ද සීස් නොකරපු චිකන්ද මොකක්ද කියනවනේ ඔන්න ඔහොම එකක් කියනවනේ නේද ඒ කියන්නේ බිත්තර දාලා නැති වුන් බලන්නකෝ අපි හොයන්නේ જાති බිත්තර දාලා නැති වුන් ඉන්නවද මරලාගේ ඈ ඊට පස්සේ අපි මෙහෙන් බෝධි පූජා තියනවා කියලා දරුවෝ නැහැ කියලා एको इन्न दरुआ दुआपात ते वा गया, हैं निरोगी संपत्ति ले बी वा गया, लोगों प्रश्न एक तीनों आप इन्वादी कार्य में हम यहाँ पे आप हुए, हितला बला न कल्पना कल्पना, हैं मस्केल लक काना कोटे, दानी कटे पूजा करने कोटे, हाल में से को बजान वादे महामुहूर्ते इन्न सातोंगे नाम में सी ये टा असुवक ज्ञानु පැටව හම්බෙන්න ඉන්න සත්තු 140 හාල් මැස්සියෙක්ගේ බඩේ පිටර 4000 ගාණක් තියෙනවා ඔයත් හිතන්නේ ඔයත් විතරයි ළමයින්ට ආදරේ මේම තුරුලේ තියන් ඉන්නේ ඔළුව අත ගන්නනේ රැට net දාලා බුදි කරවන්නේ ඔයත් විතරයි කියලා ඔයත් දන්නවද නිකන් නෙමේ කිව්වේ උනහ පුලුවට උගේ පැටියා මැණිකක් කියලා ඒකටත්
උපමාවට ගත තිරිසනෙක්. ඔයා તો දැකලා තියෙනවද? වැස්සියෙකුට පැටියෙක් හම්බුනාට පස්සේ වැඩේ තියෙන මේවා මිනිස්සු දැකලා නැති එකයි. නේ? පින්වත්නි හොඳ ඉවක් තියෙනවා තමන්ගේ පැටිය අඳුර ගන්න තිරිසන්නු තමයි. ඈ? ලෙවකාලා 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 ඈ? හොම්බෙන් තමන්ගේ පැටිය නෙමෙයි නම් හොම්බෙන් තල්ලු කරනවා. බැරි වෙලා හරි ඉපදිච්ච පැටිය මැරිලා නම් මහත්තයෝ වැස්සි පිස්සු වැටුණා වගේ. අනින්න පයින් ලනු කඩා ගන්න. ගැට ගහලා නවත්තන්න බෑ. ඈ? තිරිසන්නුන්ට පින්වත්නි තිරිසන්නුන්ගේ තරමට තියෙනවා දැනීමක්. ඇයි මිනිස්සු වෙච්ච අපි මම මේ එක එල්ලේ ඍජුව මේ මස් කනවයි කියලා පහර දෙනවා නෙමෙයි මේ. තව ඒව බලන්න. දැන් තව ඒව බලන්න. පින්වත්නි අපි අපේ තැනක මේ සිගරට්ටුවක් විකුණනවා නම් අපි ඍජුව මිනිස්සෙක්ගේ එක සිගරට්ටුවකින් අපි මරනවා මිනිස්සෙක්ගේ සෛල පහක් මරලම දානවා. සෛල 10ක් අඩපණ කරනවා. සෛල 10ක් අපි දායක වෙලා ඒ කර්මෙට. ඈ? ඒතර අපිට අන්තභාගය හැදුනයි කියලා අපිට කර රෝගෙට දොස් කියන්න බෑ. අපි දායක වෙනවා දිනපතා ඒ කර්මෙට. ඒ කර්ම ශක්තියට. ඍජුව හෝ වක්‍රව අපේ දායකත්වයක් තියෙනවා. නේ? ඒ ඍජු හෝ වක්‍ර දායකත්වය අපි නොකරනවා නම් ඊළඟට අනිත් එක බලන්න දැන් මේ දවස්වල ගෙවල් කීයක පින්වත්නි මේ අවුරුද්දට කැඳ බොන්න හාල් නැති ගෙවල් දිනවා. මම එහෙමක දැන් පෙන්නන්න. ඈ? නමුත් අප්පච්චි අරක්කු බෝතලේ දැම්ම වෙන් කරලා සල්ලි බැඳලා ඒවා හංගලා ලෑස්ති කරලා තියෙන්නේ. හිතලා බලන්න පින්වත්නි. ඈ? මිනිස්සු මේ දේවල් වලින් පින් කරගන්නවා නම් කොච්චර ලස්සනද කොච්චර වටිනවද? gedara samagiyat rakenawa darumallot rakenawa avurudu kema mese kavurut ekata ekatu vela bat katak kanna geval kiyekada samahara geval wala pinnadi uyagattu bat tika kanna ne see kalpanawak ne eh amma balan innawa taatta wenakan taatta ko hari bila wetila avurudda iwarai ilanga dawadara eli wenawa kapaapu giri bat tika walata dala nikan innawa eh ehema geval kochchara thiyenada pinnadi me budu bana tika hariyata prayojanata gannawana minissunta minissu wenna e tika mathi මිනිස්සු වෙන කල්පනා කරලා බලන්න ඈ අපි මොන මොන දේවල් වලට අනිත් එක තමයි දැන් මහත්තයෝ ඔය මස් කනවයි කියලා ඍජුව පාර දුන්නා නෙමෙයි නිකන් බලන්න ස්වභාවික සම්පත්තික දැන් අපි බලන්න සමහර ඇත්තෝ ඉන්නවා වැලි විකුණලා තමයි ව්‍යාපාර කටයුතු කරන්නේ අ ප්‍රශ්නයක් නෑ ඒක සමහර අය පාස් සමහර අය ගල් මේ දේවල් ගොඩනැගිලි ද්‍රව්‍ය සපයලා gadul ආදී gadul කපන අයත් ඉන්නෝනේ අපේ ගංගොලම්මලා මහත්තයෝ එහෙව් මිනිස්සු අර ගැඩොල් කපාපු වලක් ගොඩ කරන්න අර තරම් උත්සාහයක් දරලා තියෙනවද කියලා මට කියන්න ඈ අර දැන් අපි මේ ලස්සන දොර ජනෙල් ටිකක් ගෙදරට දාගෙන තට්ටු බිල්ඩින් හදලා සමාජයට දෙන්නයි ජීවත් වෙන්නේ තට්ටු පහක ගෙයක් තියෙනවා ලක්ෂ ගානක දැව යොදලා තියෙනවා එක කොස් පැලයක් හිටෝගෙන වතුර ටිකක් දාලා හදලා තියෙනවද ලොකු මහත් වෙනකන් අවුරුදු 25ක් තියක් ඈ බුදුහාඳුරු විනය පින්වත්නි මහා සංඝරත්නයට ගහක කොලයක්වත් කඩන්න එපයි කියනවා. අලුත් තන බිස්තර මුත්‍රා කරන්න එපා කියනවා. අසුචි දාන්න එපා කියනවා. ගලාගෙන යන දියපාරවට අසුචි මුත්‍රා දාන්න එපා. කෙල දාන්න එපා කියලා කියනවා. ඇයි ඒ? පව් නිසා නෙමෙයි. ඒවත් අපි ජීවත් වෙනකොට සිහුම්ම කල්පනා කරා. දැන් අද පොදුවේ නිකන් ඔය හාඩ්වෙයාර් එකක් තියෙන මුදලාලි කෙනෙක්. හිතලා බලන්න. ඒවට දොස් කියනවා නෙමෙයි. හිතලා බලන්න. මේ මහත්තුරු තමයි මේ හැමදේම කරන්නේ. නමුත් හිතන්න. ගස් කීයක් සිටවල නඩත්තු කරලා තියෙනවද එක ගහක් දිනකට මිනිස්සු 4 දෙනෙක් ජීවත් කරනවා 4 දෙනෙකුට අවශ්‍ය ඔක්සිජන් සපයනවා එක ගහක් ඈ මේ බණ කියනකොට මේවා තමයි පිනවති බණ මේ හැම පැත්තෙම හිතන්න එක පැත්තකින් විතරක් ඕ අපි කමන්නේ අපි උදානි දෙනවනේ ආන්දරුන්ට හොඳට කවිච්ච කරුවල අල්මාරි පූජා කරලා ඈ ඒවා මේවත් දෙක ඒකනේ පින කියන්නේ එහෙම නෙමෙයි පිනවති හැම පැත්තටම හැරෙන්න හැම පැත්තටම හැරිලා හිතලා බලන්න ඈ ස්වභාව දහම රැක ගන්න ඕන ඒකනේ අද අපිට ගහක් ගැටවත් ඉන්න සිසිලක් ලබන්න මේ ඉන්න බෑ ගිනිපත්තු වෙනවා නේ ඉන්න බෑ කවද වෙච්ච දේවල්ද මේවා ඈ එන්න 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 ජල උල්පත් තියෙනවා බොන්න වතුර ටික නැහැ කලට වහින්නේ නැහැ කලට වැසි වසී වාගේ කලට වහින්නේ කවදාවත් පාළු නොවෙච්ච කෙත් වතු පාරේ ඒවා කාගේවත් වැරදි නෙමෙයි මිනිසා විසින් කාලයක් ස්වභාව දහමට වින කිරීමත් යම් යම් අකුසලයන් රැස් කිරීමේ දෙයියු බුදු කෝප වීම පොළෝ මහීකාන්තාව වැහි වලාහක දෙවියෝ ඔය පිරිත් පොතේ කියන අස්ස වලාහක වැස්ස වලාහක ඈ මල් ගඳේ අරක්ගත් ඔහොම කියන දෙවිවරු ගැන ඉතින් ඔය දෙවිවරු සම්මයද්දෘෂ්ටික දෙවි දේවතාවෝ ගැන පිරිත් පොතේ කියනවා ඉතින් මේ දෙවි දේවතාවෝ පින්වත් කියනවානේ හැම මාසෙකම
පුරවසලොස්සක පොයේ දවසේ රැ සතරවරම් දෙවියෝ මේ හතර කෝණේ ඇවිල්ලා බලනවලු අපි වින්කම් කරනවාද කියලා අපි කරන දේවල් ඊළඟට සුධර්මා කියන දේව සභාවට ගිහිල්ලා වාර්තා කරනවා ඈ ඒ නිසා පින්වත්නි අද දෙවියන්ට වාර්තා කරන්න අපි පින් කරන්නේ පින්කම් කරන පින්කම් පින් ගෙදරක උනත් පින්කම් ගෙදරක පිරිතක් කියනවායි කියලා උනත් කරන්නේ මහා පව් වැඩ ටිකක් තමයි අපි කරන්නේ පින්වත්නි පිරිත් කියනවායි කියලා නේද කසිප්පු ටිකක් බීලා ওই බත් ටිකක් කාලා අපි බජව්වක් දාලා ඒකලා වැඩ ඉවර කරන ආඳුරු පිරිත් කියලා පිරිත් නූල්කට ගහලා යනවා ඈ ඊට පස්සේ අපි කියනවා මොකද ආඳුරු පිරිත් කියනකොට මේ පිරිත් පොතේ පිටු පන්නනවා කියලා පිරිත් පොතේ පිටු නෙමෙයි පන්නන පොතම පන්නගෙන යනවා මං වගේ කෙනෙක්. ඇයි යකෝ අහන්නේ නැත්තම් පොත් පිට වෙනවම මොකද? නේද? පිරිතක් අහන්න ඕන සමීර මහත්තයෝ හාමුදුරුන්ට ආරාධනා කරලා දහත් වජ්ජ පූජා කරලා කන එක පුතුම වැඩේනේ සමීර මහත්තයෝ වෙලා තියෙන්නේ. නේ? මිනිඳුන්ට මැරුණත් කනවා ඉපදුණත් කනවා. ඒ කියන්නේ අනිත් දවස්වල නොකා ඉන්නවා වගේ. ඈ? දානියක් මානියක් වෙලාවක තිබුණාද මැරෙනවට අල හොද්දක් අදා ගන්න. ඈ? පරිප්පු ඈංජනයක් අදා ගන්න. මැරෙනවට පින්කමට මූලිකත්ව දෙන්න බණ ටික අහන එකට මූලිකත්ව දෙන්න හොඳ දෙයට මූලික අනිත් දවස්වල බැරි නම් සමීර මහත්තයෝ අනිත් දවස් අනේ ආන්දුනේ අනිත් දවස්වල අපේ අතින් එහෙම කෙරෙන්නේ නැහැ එහෙනම් අපි පින්කමයි කියලා යොදාගත්තු දවසට බාල් නටන්න නැතුව පින්කම දවසට ඒ පින්කම එදාටවත් කරමු එදාටවත් කරමු අඩුවතරම ඒකවත් කරමුනේ ඈ අන්තිමට එදාටත් කරන්නේ පින්වත්නි ඉන්න අපායනුත් තව අපායකට යන්න පොටක් අදාගන්න එක අපි එදාට කරන්නේ කල්පනා කරලා බලන්න එතකොට පින්වත්නි ඊළඟට කියනවා මොකද්ද ශරීරයේ ගරුකම් වාපි ආබාධ ගරුකාබාධ දැන් අද බලන්න ගරුකාබාධ කියන්නේ අපස්මාරය ඈ ඊට පස්සේ ඔයත් දැකලා තියෙනවා නේද දරුණු ලෙඩක් තිබෙනවා පින්වත්නි ඔය ගුද මාර්ගයේ සිදුරු හැදෙනවා දරුණු ලෙඩක් කරුමේකටම තමයි මහත්තයෝ මේක හැදෙන්න ඕන ගුද මාර්ගයේ සිදුරු 6 7 8 8 දක්වා වගේ එහෙම හැදිච්ච රිඩු මන් දැකලා තියෙනවා. ඉතාලම කලාතුරකින් කෙනෙකුට බගන්දරා. ඉතාලම කලාතුරකින් කෙනෙකුට තමයි මේක හැදෙන්නේ. මේක හැදෙන්නේ කරුමෙකටමයි ළඟින් යන්න බෑ පිළිගඳයි. ඈ ගුද මාර්ගයට අමතරව තව සිදුරු හැදෙනවා. ඒවයින් නිතරම අසුචි බේරෙනවා. ඇඳුම් 3-4ක් ඇඳගෙන ඉන්න ඕන කෙනෙක්ගේ ළඟ ඉන්න බෑ. බිමක වාඩි වෙලා ඉන්න බෑ. එක තැනක ඉන්න බෑ. පින්වත්නි විශාල කරුම ලෙඩවල් ඔන්න බලන්න කල්පනා ගරුක ආබාධ එච්චර ඕනේ ඔය අරසස් වගේ ලෙඩක් ඇදිලා බලන්න කොහොමද කියලා බඩවැලේ ගෙඩි පොකුරු ඇදෙනවා අසුචි මාර්ගයෙන් ලේවැක් කරනවා එක තැනක ඉන්න බෑ තරහ යනවා එක තැනක වාඩි වෙලා ඉන්න බෑ ඈ වාඩි වෙච්ච තැන ලේ බේරෙනවා ඈ මේ අසුචි මාර්ගයෙන් බඩවැල එළියට පයින්නවා ආපහු දාන්න ඕන බඩවැල ඇතුලට හිතලා බලන්න ඈ මෙහෙම ලෙඩවල් හැදිච්ච අය දන්නවද සමහර වෙලාවට අසුචි මාර්ගේ කපලා ගන්නව මෙතෙන්ට බඩට ගන්නව අසුචි මාර්ගේ අපිට පින්වත්නි මේ කයේ උනත් වටිනකමක් දැනিলা නෑ හොඳට ඇහෙනවා හොඳට පේනවා රස සුවඳ ගඳ සුවඳ දැනෙනවා නේද හරියට මේ මැෂින් එක වැඩ කරනවා එතකොට මහත්තයෝ මේක එච්චර වටින්නේ නෑ ඈ ඕන එක ගිහිල්ලා ඔලුවත් ඔබනෝ හොම්බත් ඔබනෝ අත් දෙකක් දානෝ කකුල් දෙකක් දානෝ මේක වැඩිය වටින්නේ නෑ ගිනි මැලේටත් අත දානෝ වත බෝතලයක් ඇතුලෙත් අත දානෝ එහෙම නෙමෙයි ඔය පිටරටවල මහත්තයෝ ආරක්ෂාව තමයි ඉස්සෙල්ලම අංක 1 අපේ එහෙම එකක් නැහැ ඕන කොරක් කටක ගිහිල්ලා අපි හොම්බ ඔබනවා අන්තිමට ඇස් දෙක අන්ධ වෙච්ච දාට තමයි මතක් වෙන්නේ ඔව් මතක් වෙන්නේ ඇස් දෙක කොච්චර වටිනවද ඇස් දෙක නැති මිනිහෙකුයි දන්නේ ඇස් දෙක කොච්චර වටිනවද කියලා අපේ ඔය ඔක්කොම ටික හරියට වැඩ කරන හරිනම් මේ පිනට ලද ජීවත් වෙන්න පිනට ලද මේ ශාරීරික පිනවත්දී ඇස් දෙකයි අතපයයි කකුල් ටිකයි මේ ටික එළියටවත් ගන්න නැතුව තියා තියන්න ඕන අල්මාරියෙන් පිනවන ඒ තරම් වටිනෝ මේ ටික හරියට අම්බ වෙලා ඒ තරම් වටිනවා ඈ හරියට අර කණ්ණාඩි කූට්ටම බලලා ඉවර වෙලා පිය දාලා ලෙන්සර් එක මේ හීරිලාද කියලා බලලා මහත්තයෝ ලස්සනට මෙහෙම කප් එකට දාලා වහලා ඒක තියෙන තැනින් තියනවා වගේ ඇස් දෙක හරියට නම් බලලා කරලා බලන දේවල් අල්මාරියේ තියලා දුම් අල්ලලා වහ තියන්න වටිනවා ඒ තරම් වටිනවා දැස නැති 18යි ඔබට තේරෙන්නේ ඕක ඈ ගඳ සුවඳ රස දැනෙන්නේ නැති 18යි ඔබට තේරෙන්නේ මනස ඊළඟට කියනවා මනයන් විකලිත්වා කියනවා මනස විකෘති වෙනෝ පින්වත්නි මේ ඒකට මනස විකෘති වෙන්න හේතු දෙක තුනක් කියනවා එකක් සෙම් මේ වාපිත් සෙම් කිපීමෙන් නිසා අනිත් එක යක්ෂ භූත වඳුරු නිසා අනිත් එක තමයි පින්වත්නි කර්මජ දේවල් නිසා කර්ම රෝග නිසා ඔහොම කියනවා එතකොට බලන්න මේ වගේ ගරුක ආබාධ ලේ ලෙඩවල් අස්ති ලෙඩවල් ඈ ඊට පස්සේ වකුගඩු අක්මා ලෙඩවල් කවදාවත් සුව වෙන්නේ නැහැ මැරෙනකම්
අර පිළිකාවාටුවක ගිහිල්ලා බලන්න මට හෙට යන්න වෙයිද දන්නේ ඔබට යන්න වෙයිද දන්නේ අපි කොහොම කර්ම කරගෙන තියෙනවද දන්නේ නමුත් හිතලා බලන්න ගේට්ටුවෙන් ගියොත් මටත් හිතෙනවා ඔබටත් හිතෙනවා අනේ මං ආයි ගෙදර ඉද දන්නේ නැහැ කියලා නේ ආවොත් හරි සන්තෝසයි හරියට මස් කඩේට ගෙනිච්චා වගේ ගේට්ටුවෙන් ඇතුළට ගිය ගමන් නැත්තම් මහරගමට කියලා ලියවපු ගමම්ම පපුව නතර වෙනවා ඇයි අනේ මට පිළිකාවා මහරගමට කියලා කළුබෝවිල්ලට ඕම ගමට ලිව්වොත් ප්‍රශ්නයක් නැහැ නේද මහරගමට කියලා ලිව්ව ගමම්ම හදවත නතර වෙනවා මොකද්ද අනේ මට පිළිකාවක් ඔක්කොම එතකොට එපා වෙනවා ඔන්න ගනිල්ල ඔය තියෙන එකක් ඕනගෙන ඌණ එකක් නඩුවම ඒව වැඩන්නේ අප්පා දැන් මොකද්ද දැන් මරණය පේනවා නේ ඒ නිසා පින්වත්නි මතක තියාගන්න අපි මේ වගේ ඊළඟට කියනවා මොකද්ද ශරීරස්සජ මේද ශරීරය බිඳිලා ගිහිල්ලා නිරයන් උපපජ්ජති කියනවා මේ වගේ දරුණු ආබාධ 11කින් දුක් විඳලා මැරිලා ගිහිල්ලා පිනවද නිරයේ උපදිනවා ඊට පස්සේ නිරයේ ඉපදිලා ඈ ඔය යකුලි වගේ නිරයවන් වල වතුර තිබහට වතුර ඉල්ලුවම ගිනි ගුලි කටට දානවලු පුච්චගෙන අනිත් පැත්තෙන් මතු වෙනවලු බඩවැල පුච්චගෙන ගිහිල්ලා අසුචි මාර්ගයෙන් එළියට යනවලු බිම පෙරලගෙන මහත්යෝ මේ රහිනවලු යමපල්ලෝ මේ රහිනවලු බිම පෙරලගෙන මැරෙනකම් ඊට පස්සේ ආයෙ එතනම මැරිලා උපදිනවා කඳු පර්වත තියෙනවලු පෙරලි 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 යවිලා තමන්ව යට කරගෙන පුච්චගෙන යනවලු නේද ඉතින් ඒ නිසා රෞරවේ මහා රෞරවේ තාවය තාපය ප්‍රතාපය සංජීව ඔම අටමහනිරයන් ගැන කියනවානේ නේද ඒ නිසා පින්වත්නි මතක තියාගන්න කරන කලට පව් මිහිරිය මිසේ පව් කරනකොට ගොඩාක් අය එකතු වෙනවා සමීර මහත්තයෝ පව් කරනකොටනේ ඉනිම ගාල්ලන්න කට්ටියක් ඈ උදව් කරන්න කට්ටියක් විසිල් ගහන්න කට්ටියක් ඈ උද්‍යෝගී කරන්න කට්ටියක් හැබැයි පින් කරනකොට එහෙම නෑ බලන්න ඔෆිස් එකේ පාටියක් දානවා කියලා සල්ලි එකතු කරන්න බලන්න 1000යි 2000යි 3000යි ඕන තරම් කට්ටියද මොනවද බොන්න ගේන්නේ කියලා තාන හනේ නෑ අපි පිච්චමල් පූජාවක් කරන මේ අසරණ මිනිස්සුෙකුට ගෙයක් හදලා දෙන්න හරි බොහොම අරියම දෙනවා කොයි තමුසේ 3000 දෙනවා කො හරි හරි දෙන්න ඉන්නකො පඩි ගත්තන් දෙන්න ඈ පාටියක් දානයි කො මහත අල්ලපු කඩෙන් ණයට හරි ගෙනල්ලා දෙනවා සල්ලි හැබැයි පින්කමක් කරනවා ඒකවා අනේ ඔය යුව කරලා කාටද හරි ගීතා වැඩ තියනවනේ කරන්නේ පින්කම් කරලා හරියනවායි නේ හරිය අමාරු එකතු කරගන්නම තමයිට ලැහැත්ති කරපු මිනිහ විතරයි අන්තිමට නේ හැබැයි පෙර පිනකට පින්කම් වලට කැමති මිනිස්සු කණ්ඩායමකුත් අද තරුණ පිරිසක් එකතු වෙමින් ඉන්නවා හරි අල්පයයි හරි මාල්පයයි 1000කට එක්කෙනයි දෙන්නයි දල වශයෙන් හිතලා හදලා බැලුවොත් පින්වත් ඒ නිසා දුර්ලභ මනුස් ජීවිතයක් ඔබට ලැබිලා තියෙනවා ඒක අපායගාමී කරගන්න නිරයගාමී කරගන්න තැනටපත් මේ දරුවන්ට හොඳට ඥානයේ මොලේ තියෙන ඉස්සර අපි වගේ නෙමෙයි මහත්තු නේද අපි නම් මේ පුංචි කාලේ නිකම්ම මැට්ටෝනේ මොකක්වත් දන්නේ මේ ලෝක දෙයක් අපි දන්නේ ඉතර අද මාමයි ගුවන් අපි බලාගෙන ඉන්න මොන මාමදයි කියලා දැන් ළමයි එහෙම නෑ අද මාමයි ගුවන් විතර කරන කොහොමද මම මේ ළඟදි දවසක පින්නාත් මේ අකුරු කියන්න ළමෙක් ඇවිල්ලා මගේ ළඟට අකුරු කියන වයස පොඩි දරුවෙක් මම ඉතන අවුරුදු දෙකෙන්ද දෙකමාරෙන් දෙන අකුරු කියවන්නේ නේද අකුරු කියන ළමෙක් ඇවිල්ලා ඉතින් මං අකුරු කියන්න මං තෑග්ගකුත් තියාගෙන මං කව පුතාට තෑගි දෙනවා කිව්වොත් මම මේ කියන්නේ අපේ ළමයි අකුරු කියන කොච්චර බුද්ධිමත්ද කියලා අපි පුංචි කාලේ නම් මොනවද දන්නේ ඌයෙම නිකම්ම මැටි කොටුවක් ඈ දැන් ළමයි එහෙම නැහැ ඈ දැන් හොඳ බුද්ධිමත් අපේ අම්මලා තාත්තලා හරි මගට මේ දරුවෝ යොමු කරන්නේ නැත්තේ වැරදි මගටයි අපේ අම්මලා මේ දරුවෝ යොමු කරන්නේ ඈ මේ දරුවට මම කිව්වා පොත අරගෙන පුතා තෑග්ගක් දෙනවා කිව්වම් මගේ මූණ දිහා බලන් හිටියා හොඳයි පුතා කියන්න ඕන කියලා මම කිව්වා අයන්න කියලා ඇඟිල්ල තියලා කිව්වා මේ පොඩි එකා කියනවා hali කිව්වා දැන් මං සෙනගමැද්ද දැන් මොකද්ද මේ කියලා ආයි මම කිව්වා ආයන්න කිව්වා ali කිව්වා දැන් කියන්නෙම නැහැ ඊට පස්සේ මම කිව්වා අයන්න අල්ම අයන්න මා අම්මා කියලා කියලා ali කියලා අප්පුඩියක් ඒ කියන්නේ ඌ කියනවා මං කියන එක හරි ඌ අකුරු කියන්නේ. ඔන්න අද ළමයින්ගේ තත්ත්වෙ පින්වත්. ඈ ඉතින් අකුරු කිවිල්ල නතර වුණා එතන. ඌ කියන්නේ ඌ බලන් ඌ ඊට කලින් දන්නවා ඒක. අයන්නේ කියලා දන්නවා. මම අයන්නේ කිව්වම ඌ කියනවා මං කියන එක හරිලු. ඒක අයන්න තමයි ඩෝ. අම්මා කිව්වම කියනවා හරි හරි අම්මා තමයි කියලා අපුඩියක් කියනවා. අම්මා තමයි. ඈ මිනිහා බලලා තියෙන්නේ මට පුළුවන්ද කියලා. මිනිහා අකුරු කියන්නේ. ඉතින් ඒකයි මං කිව්වේ අපි වගේ මෙහෙම මෝඩ ළමයි නෙමෙයි. ඉස්සර අපි නම් මොන මොන දෙයක්වත් දන්නේ නැහැ නේද අපි පුංචි කාලේ වගේ දැන් මේ ආන්නකෝ බලන්න ඈ
පින්වත් අවුරුදු දෙකම ආරක දරුවෙක් මේ පහුගිය දවසක අවුරුදු දෙකම 3ක් විතර ඇදී යන්තම් කතා කරන හොඳ මට්ටමකට කතා කරගෙන යන වයසේ දරුවෙක් මේ පහුගිය දවසක අම්මා ගිහිල්ලා දරුවෙක් හම්බෙන්නේ ඉස්පිරිතාලේ ඉතින් මම මේ දරුවා පන්සලට ආවට පස්සේ තාත්තත් එක්ක මම ඇහුවා ආ පුතේ අම්මා ගියා නේද මල්ලියෙක් ගේන්න ඕ ඉස්පිරිතාලේ නෙමෙයි බඩෙන් අම්මගේ බඩෙන් කිව්වා ඌ කියනවා ඉස්පිරිතාලේ නේලු බඩෙල්ලු ඈ මම ඇහුවා මල්ලියෙක් ගේන්න ඉස්පිරිතාලෙන් ගියා නේද කියලා මේකා කියනවා ඉස්පිරිතාලේ නේ බඩෙන් අම්මගේ බඩෙන් ඔන්න බලන්න ඉතින් අද ළමයින්ගේ තාත්තේ අපිට නම් එහෙම නෙමෙයිනේ නංගි හම්බ වෙන්න යනකොට ඔළුව අත ගාලා අපේ අම්මා පුතේ නංගියෙක් අරන් එන්නම් අම්මා කිව්වන් අපි හිටියා පොලෙන් අරන් එනවා ඇති කඩෙන් අරන් එනවා ඇති කොහෙන් හරි අරන් එනවා ඇති කියලා අපි ඉතින් ඔළුව වනවන හිටියා ඈ නංගි ගෙනාවට පස්සේ තාත්තා කිව්වා ඕන පුතේ නංගියෙක් අරන් ආවා කියලා අපි හිතුවා අම්මා අරු අත පොලේ ගිහිල්ලා ගෙනාවාගේ බඩු එහෙම ගේනවනේ අම්මා අරු අත පොලේ ගිහිල්ලා අපි හිතුවා ඒ වගේ ගිහිල්ලා මේ පොලේ ගිහිල්ලා ගෙනාවු තමයි පස්සේ තමයි දැනගත්තේ මොකද්ද මේ උනේ කියලා දැන් ළමයි එහෙම නෙමෙයි දැන් හරි බුද්ධිමත්. ඉතින් ඒ නිසා ඒ දරුවන්ගේ බුද්ධිය පින්වත් හරි පැත්තට යොදා අපි එමෙ නෙමේ බඩේ ඉන්න කාලෙම අපි ප්ලෑන් කරනවා යන්නේ මේ අහවල් ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ. එතකොට ඒකේ ගියොත් එයාට පුළුවන් 18ක් වෙද්දී ලක්ෂ 3ක පඩියක් ගන්න අවුරුදු 18 වෙනකොට. එතකොට මන් 18 වෙනකොට 30000යි පඩි ගත්තේ තාත්තා මේ හිතන්නේ. අපේ පුතාට 18 වෙනකොට මේ ස්කූල් එකේ ගියොත් ලක්ෂ 3ක් ගන්න පුළුවන් පඩි. එහෙම එහෙම තියෙන්නේ ළමයි හදන එකත් හරියට කුකුල් වදනවා වගේ වැඩ. පාම් වල කුකුළු හදනවා වගේ දැන් ටාගට් කරලා තියෙනවා මේ ළමයින්ට සැලසුම් හදලා ඉවරයි අවුරුදු 23 වෙනකොට යා එතකොට ඕස්ට්‍රේලියාවේ ඈ 26 වෙනකොට මේ තත්ත්වේ 28 වෙනකොට මේ තත්ත්වේ 52 වෙනකොට අම්මටයි තාත්තට රැවෙන එක කල්පනා කරලා නැහැ ඈ ඉතින් ඒ නිසා පින්වත්නි දරුවෝ බුද්ධිමත් දරුවෝ උගත් දරුවෝ ඉස්සර වගේ නෙමෙයි හරි ඉක්මනට තේරුම් ගන්නවා තේරුම් ගැනීමේ ශක්තිය දිනනවා දරුවෝ හරි මාවතර යොමු කරන් දහම් පාසලට යවන්න මේ වගේ පින්කමක් කරනකොට දරුවෝ ඉදිරියට ගන්න කියලා දෙන්න ඈ दारू इन्हें मैं कार्टून बालन नहीं गेम गाना इन्हें मैं पिनवाते मामा होंदा कथा आप को बटे किया ना बने इवर कराना हाथ आने नामिया एको लाए वेलावे बैठी है ना ये दिन पहले काम आ रखे तो वेलाए दियो ना नामिया एको लाऊ ना नहीं पिनवाते बालन नेती बेरी काम आम में डिंग का समीर महात्यो नेती बेरी काम डिंग නේ අර අපච්චි මට කියනකොට 70000ක රෙදිගෙනාමයි කියලා මගේ සියගතේ පිච්චිලා ගියේ එතකොට ඔයත් ඔයිතයි ඔපු මේ හාඳුරු තරම් පෙරේත හාඳුරු කෙනෙක් 75000ක රෙදිගෙනාවයි කිව්වා සියගතේ පිච්චිලා ගියායි කිව්වා නෑ මගේ සියගතේ පිච්චිලා ගියේ මොකද අනේ මාත්‍ය අපේ ඔය පොජ්ජි වයදී 75000 තියා තත 75ක් අපිට දකින්න නෑ නේ අපි කුලී වැඩ කළා මම 2.50ට ආරම්භ බලලා තියෙනවා අවුරුදු 11යි මං ගෙදර හිටියේ දුප්පත්කම නෙමෙයි මේ අපේ ගමේ ක්‍රමේ ගමේ විදිය ඈ මම 2.50ට මඩෝලා තියෙනවා මං හිතන්නේ අද මේ ළමයි කුලියක් කරලා කුලී වැඩක් කරලා කුලිය හම්බ වෙනකම් බලන් ඉන්න තරම් ඉවසීමක් තියෙන ළමයි ඉන්නව හරි කරලා තියෙනවා හරි කියලා ඉන්න පුළුවන් කොහොම නගරේ වුණත් එහෙම ළමයි ඉන්න පුළුවන් නේ හැබැයි පින්වත්නි අපි ලෝකේ දිනලා තියෙනවා ඈ අපි ගොඩාක් මිනිස්සු ලං කරගෙන තියෙනවා නමුත් අද ළමයින්ට අම්මගේ ආදරය නැහැ තාත්තගේ ආදරය නැහැ අම්මා තාත්තා අඳුරන්නේ ගුරුවරු අඳුරන්නේ පාසල අඳුරගෙනකොට අපි අපේ ගම්වල ඉස්සර මේක එනකොට අපිට මතකයි මං අවුරුදු 11යි ගෙදර හිටියේ අපි ගොයන් කපන්න යනවා අම්මගේ පස්සෙන් අම්මගේ පස්සෙන් ගොයන් කපන ගොයන් අල්ලි කාලා කපලා රුපියල් 12යි 50 13යි 50 අරන් අපි අවුරුද්දට සරම ගත්තේ බැනීම ගන්න. ඒකයි මගේ දීගතේ පිච්චිලා ගියයි කියලා මං කිව්වේ. 75000 රෙදිගෙනාන ඈ 75000 ඒක කියලා තව ලස්සන කතාවක් මේ තාත්තා කිව්වා. ඒකත් මම මේ ටිකේ නොකිය හිටියොත් වැරදි. මොකද්ද? මේ තාත්තා කියනවා හාමුදුරනේ ඊයේ ගෙනාවා දරුවන්ට දරු දූලා දෙන්න තුන් දෙනාට 75000ක රෙදි. ඊට තාත්තා ගැන අභූත චෝදනාවක් කරන මිනිස්සෙක් ඇවිල්ලා. අපි කියමුකෝ ගෑනු කෙනෙක් جوړු කරලා කියලා. මෙච්චර ආදරෙන් මේ තාත්තා මෙහෙම කරනකොට නගරේ තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් ලොකු පඩියක් ගන්න. දූලා තුන් දෙනා මොකද්ද කිව්වා කියන්නේ? අපි හිතුවේ නෑ තමුසේ මේ තරම් වල්මිනියෙක් කියලා දොර වහගෙන ගෙට ගියාලු. ඒ තාත්තා මගේ ළඟට ඇවිල්ලා ඇඬුවා. හාමුදුරුවනේ මේ මාසේ ගත්තු පඩියෙන් දූලා තුන් දෙනාට රෙදි ගෙනල්ලා දුන්නා. මං එහෙම වල් මිනිහෙක් නෙමෙයි හාමුදුරුවනේ. අර මිනිහා කියපු දේ මට පිළිගන්නත් පුළුවන් අහන් ඉන්නත් පුළුවන්. හැබැයි මගේ දරුවෝ තුන් දෙනාට මං ඊට වඩා ආදරේ දූලා තුන් දෙනා කියපු කතාව මට අහන් ඉන්න බෑ හාමුදුරුවනේ කියලා. බෑගිරි ගහලා මේ තාත්තා මගේ ළඟට ඇවිල්ලා ඇඬුවා.
ඒ අඩනකොට මම මේ මහත්යට කිව්වා මහත්යෝ ඔතන වැරද්දක් ඔබතුමාගේමයි සීනි බෝතලේ සීනි ටික ඉවර වෙනකොට අප්පච්චි සීනි ටික ගෙනත් දාන්න එපා සීනි බෝතලේ හූරන්ට අරින්න මොකද අද පුතේ සීනි නෑ එක්කෝ තේ නෑ එක්කෝ සීනි නෑ ඔය දෙකෙන් එකක් තෝරගන්න අද පුතේ කිරිපිටි ටික නෑ ඔයත් ඔය ටික කරන්නේ නෑ ඔයත් ඔය කිරිපිටි පැකට් ගෙනල්ලා අල්මාරියේ ලෝඩ් කරලා සීනි ටික ගෙනල්ලා ලෝඩ් කරලා කෑම ටික ලෝඩ් කරලා යන්න වාහන ලෑස්ති කරලා එහෙම කරන්න එපා පින්වත්නි මේ දරුවන්ට පයින් යන එකේ වේදනාවත් ඔයත් මතකයිනේ අද ඔය තැත්තේ හිටියට නේද මාතු බස් එකේ යන්නේ නැති කෝච්චියේ යන්නේ නැති කෝච්චියේ ටිකට් එකට සල්ලි අරන් යන්නේ නැති තේක බොන්න විතරක් සල්ලි අරන් ඔය දුක මේ දරුවන්ට කියන්නේ නැති එක ලොකු විනාශයක් පින්වත්නි මේ දරුවෝ හිතන් ඉන්නේ අපේ අප්පච්චිලා හරියට අර මහෞෂධ පඬිතුයෝ වගේ සඳුන් හරත් අරගෙන ඉපදු නැහැ කියනවා නැතිං අරගෙන ඒ වගේ මහෞෂධ පඬිතුයෝ වගේ වෙන්නේ නැති අපේ තාත්තා ඔක්කොම ඔය දේපල බූදල් ඔක්කොම සල්ලි ප්‍රජරෝ ඉන්ටකූලරුත් අරගෙන අපේ තාත්තා උපදින්නේ නැති කියලා හිතාගෙන ඉන්නේ නේ එතකොට ළමයි හිතාගෙන ඉන්නවා පින්නත් ආනේ අපේ තාත්තට ආරට්ට කන්න සල්ලි තියෙන යකෝ අපි ඉගෙන ගන්න මොකටද එහෙම හිතන ළමයි ඉන්නවා නේ එනිසා ඒ වරද කරන්න එපා දුප්පත්කම නැති බැරිකම අගහිඟකම තිබුණත් දරුවන්ට කියලා දෙන්න පින්වත් දරුවන්ට උගන්වන්න ඈ තමන්ගේ රෙදි ටික හොද ගන්න කියලා වැඩ කාර්යෝ තියන්න එපා දරුවන්ට හතර මතක තියාගන්න තමන්ගේ රෙද්ද හොද ගන්න කියලා දෙන්න ඒ දරුවයි දවසක අම්මගේ රෙදි පොට හොදන්නේ තාත්තගේ අසුචික අරන් දාන එහෙම නැති දරුවෙක් ඔබ කියන්ට ඕන තරම් ওই සුපිරි මන්දිරය ඇතුලේ තියෙනවා වැඩට මිනිස්සු තියලා නර්ස්ලා තියලා ළඟ අනේ හොඳ ලොකු සුපිරි සල්ලි තියෙන ළමයි නර්ස් කෙනෙක් තියලා දිනන වැඩක් නෑ අම්මට නර්ස් කෙනෙක් తిුවට ගැතකුණු අදින්න වැඩක් නෑ දරුවෝ තුන් දෙනා ඇවිල්ලා ඔළුව අත ගාලා ඔළුවේ තෙල් ඩිංගක් ගාලා අම්මේ මේ බත් කට කන්න කියනවා තරම් වැඩක් නෑ නර්ස් කෙනෙක් ළඟ తిුවට පඩියට ඔකයි අපිට වෙච්ච විනාශේ එතකොට දරුවෝ හිතන හරි අපි හැදුවා ඉගෙනුවා අපි 40000ක් දීලා නර්ස් කෙනෙක් තියලා දිනන අම්මට අප හොඳ රෝද පුටු තියලා දිනන ඒවා මේ මේ රිමෝට් ඩොලින් වැඩ කරන රෝද පුටු අරේ මේ එම්බුලස් එක නවත්තර දිනන ආයි මොකක්ද ඊට ඉතින් ඔක තමයි සැලකිල්ල එහෙම හිතන් ඉන්නවා අපි. ඒක නෙමෙයි සැලකිල්ල. ඕක තේරෙනවා. අද තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අද හිතේ මොකද්ද මේ ආඳුරු කර්මය ගැන පටන් ගත්තේ අන්තිමට මොකෙන්ද මේ ඉවර කරන්න හදන්නේ. අද හිතේ. හැබැයි යම් දවසක හිතේ ආඳුරු මේ බණ ටික තව ටිකක් කිව්වනම් හොඳයි කියලා. එහෙම හිතෙන දවසක් එන්නෝ. එහෙම එන්නේ අවුරුදු 70 60ත් පණින්න ඕන පින්වත්නි. අද හිතන්න ඔබ හම්බු කරලා ඔබ කන්න දීලා ඔබෙන් කාලා ඉන්න ළමයි මහත්යෝ උදේට කිරි එක ඩිංගක් ප්‍රමාද වුණොත් ඔය තරම් රවණවනම් ඔරෝනවනම් ගස්සනවනම් අපෙන් කාලා අපෙන් ඇඳලා උංගෙන් කන්න වෙච්ච දාට කොහමද දෙයිද කන්න ඈ අපේ පර්ස් එකෙන් සල්ලි වියදම් කරන් අපෙන් කාලා අපෙන් ඇඳලා ඔහොමත් රවල ගස්සනවනම් පින්වත්නි යම් දවසක් එනවා උංගෙන් අපිට සැප සම්පත් විඳින්න කන්න බොන්න දේවල් ඉල්ල ගන්න පිනට දහමට ඉල්ල ගන්න දෙයිද දාට ඈ ඒ නිසා පින්වත්නි දරුවෙක් හිතරි දෙන වචනයක් කිව්වොත් එක පුංචි වචනයදී අම්මගේ අප්පච්චිගේ ගිනි කන්දකට වඩා වේදනාකාරී කෙන දෙයි පුංචි වචනේ ඒ නිසා හොඳට මතක තියාගන්න කර්මය ගැන විශ්වාස කරන් අම්මට තාත්තට ආදරය කරන සෙනෙහිබර ගතිගුණ තියෙන ආදරණීය දරුවෝ හදන්න කර්මය කර්මඵලය ගැන විශ්වාස කරලා කටයුතු කරන්න පින්දහම් කරන්න සසර සැපවත් කරගන්න ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනා උදා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛං තුමන් පරන්ති වාද ભેද දුරු වේවා මේ ලබන නව වසර හැම දිනාටම සතුට සාමිය සැනසීම සෞභාග්‍ය වාසනාව පිරුණු වැඩදායක නව වසරක් බවට පත් කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ සාදු සිත් ප්‍රාර්ථනාවෙන් අවසාන වශයෙන් අපි ඒ ප්‍රශ්නට උත්තර දීපු දෙන්නට ඉස්සරහට එන්න කියලා ආරාධනා කරනවා පුංචි තෑග්ගක් දෙනවා මේ ධර්ම දේශනාව හැමදාටම මතක හිටින්න. අවසාන ඉස්සරහට එන්න කියලා ආරාධනා කරමින් අපි ඔබට ආරාධනා කරනවා සමීර මාත්‍යෝ අපි මේ අවුරුද්දෙත් ඇසල පොයේට ලංකාවේ ඉතාම අසරණ පන්සල් 40ක කටින පිංකම් කරන්න ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඇති හැකි ඔයත්තන්ට අපි ආරාධනා කරනවා එක පන්සලක වියදම 175,000යි. මම සල්ලි සතයක් අතින් අල්ලන්නේ නැහැ. ඇසල පොයේට ඔබට වස් ආරාධනා කරන්න පන්සල සූදානම් කරලා දෙනවා.
අදීක්ෂණය මම කරනවා යම් කෙනෙක් කිව්වොත් හාමුදුරුවනේ අපි කාර්ය බහුලයි අපිට මේක නියැලෙන්න බෑ හාමුදුරුව මැදිහත් වෙලා කරන්න අපි කටිනේට ගොඩ වෙනවා අපි කටිනේට එනවා කියලා එහෙම අයට මම මේ විදියට උදව් කරනවා එහෙම නැතුව කෙනෙක් කැමති නම් ගිහිල්ලා දැකලා බලලා කරලා ඒ කටයුතු කරන්න අපි සියලු නායකත්වය දෙනවා සල්ලි සම්මාදන් කිරිලි මම කරන්නේ නෑ 175000 එක පන්සලක වියදම අපි මේ කටින 40 මෙවරත් සිදු කරන්නේ VFM ගුවන් විදුලියත් එක්ක විශේෂයෙන්ම පොල්ලතු සෙවිලි කරපු අන්ත අසරණ නැති බැරිම පන්සල්වල අපි මෙවර බලාපොරොත්තු වෙන කැසිකිලි වැසිකිලියක් මොන හරි හදලා දෙන්න පන්සල්වල අපේ මුදලත් එක්ක කරන්න පුළුවන් දෙයක් කරලා ලස්සන නිර්මාංශ වෙජිටේරියන් ලස්සන කටින පින්කම් 40ක් මේ අවුරුද්දෙත් අපි කරන්න මේ වෙනකොට 26ක් බාරගෙන ඉවරයි ඉතින් ඉතුරු ටික තියෙනවා ඉතින් අපි ආරාධනා කරනවා ඇති හැකි අයට එන්න මම මේ පුංචි පත්‍රිකාවක් ලබා දෙනවා විස්තර තියෙනවා බලලා කතා කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් හැබැයි ඉතින් මෙහෙම දේවල් වලට සමීර මහත්තයෝ ගොඩක් හිතිය දෙනවා අඩුයි ඔය හන්දිවල බලන්න 110යි 15යි 50යි මේ අවුරුදු උත්සව නේ මිනිස්සු ගම හදා ගන්නවා නම් කොච්චර වටිනවද ඔය සල්ලි වලින් ගමට සුසාන භූමියක් නැහැ ගමේ පාර කැඩිලා ගමට බස් හෝල්ට් එකක් නැහැ ගමේ දුප්පත් දරුවන්ට ඉගෙන ගන්න විදියක් නැහැ අපි අවුරුද්දට බොරුවට 110 15 කාලා නටලා විනාශ කරනවා ගමේ මිනිස්සුන්ගේ සල්ලි එකතු කරලා එහෙම නැත්නම් ගමේ සල්ලි තියෙන මුදලාලි මහත්තයාගේ සල්ලි ටිකෙන් කොච්චර වටිනවද නැති බැරි දරුවෙකුට රෙදි ටිකක් දීලා අපි එතෙන්ටපත් වෙලා නැහැ මාත ඒකයි මම කියන්නේ අපි ධර්මයෙන් හරි දුර්වල තැනක ඉන්නේ ඈ අපි පත් අඩුම තරමේ සමහර අයත් ඔය ඉන්නවා ලොකු මුදල් වියදම් කරලා ලොකු දේවල් කරනකොට තමන්ගේම නංගිගේ ගෙදර අඩුපාඩු ගන්න තියෙනව අවුරුද්දට නංගිට සලකන්න ඒක වටිනවා අවුරුදු උත්සව සැනකිලි කරනවට වඩා ඉතින් ඒ නිසා අද ලොකු දුර්වලතාවයක් තියෙනවා ඉතින් මම දන්නවා ගොඩාක් අයට මේවට හිත් පැහැදෙන්නේ නැහැ කියලා අර බොරු දේවල් වලට නම් හිත් පැහැදෙනවා ඉතින් අපි ආරාධනා කරනවා ඒ වගේම මගේ හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ මේ දවස්වල විහෙර මහන්සේ සංඝාවාසය ඉදි කරගෙන යනවා මමත් අවුරුදු 6ක ඉඳලා පුංචි පන්සලක් ධර්ම දේශනාවකට පූජා කරපු පර්චස් 80ක හොමගම හල්බරාවේ හදාගෙන යනවා ඉතින් අපි ආරාධනා කරනවා බොහෝ දේවල් හදමින් යනවා ඉතින් චෛත්‍ය වෙසක් පොයට කොත්පලඳ වන්න ලෑස්ති කරලා තියෙනවා මේ දවස්වල පේසාවලු මට්ටමට ඉදි කරලා තිබෙනවා ඉතින් තව 135ක් විතර අපිට අවශ්‍ය කරලා තිබෙනවා මේ විදිහට බණ කිය කිය පැය දෙක තුන බණ කිය කිය ඔබ පූජා කරන පිරි කරගෙන හිල්ලා පරිස්කාරයට පූජා කරන දේ ගෙන හිල්ලයි මම මේ සියල්ලම කරන්නේ එහෙම නැතුව මට කපන්න කිරි කපන්න රබර් වතු නැ පොල් කඩන්න පොල් වතු නැ කුඹුරු නැ අස්වද්දවන්න ඔය ඇත්ත බණට දානට පූජා කරන දේ ගෙන හිල්ලයි මම මගේ පන්සලත් ඒ වගේම ලංකාවෙම අපි මේ කරන පින්කම් සියල්ලම සිදු කරන්නේ සමීර මාත්‍යා දන්නවා. එතුමා යම් යම් අවස්ථාවල මේ කරන දේවල් වලට කරන්න පුළුවන් දායකත්වය, නායකත්වය එතුමා ලබලා දෙනවා. ඉතින් අපි ඔබටත් ආරාධනා කරනවා අපේ පන්සලේ විහෙර මහන්සිය ඉදි කරන්නත් දායක වෙන්න කැමති අයත්න්ට එන්න කතා කරන්න බලන්න දකින්න එන්න කියන අපි ආරාධනාවත් කරමින් විශේෂයෙන්ම දෙලිදු පන්සල් 40ක මෙවර කටින පින්කම් සිදු කරනවා. එන්න අපි එක්ක සම්බන්ධ වෙන්න අපි යමු ඉතාම අසරණ දුප්පත් දාන ටිකක් නොලබෙන පන්සල් හොයාගෙන කියන ආරාධනාවත් එක්ක අවසාන වශයෙන් හැම දිනාටම ආශිර්වාද කරනවා බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මිතුන් සරණින් ජයම වේවා සිනහස සුවඳයි ආදර අම්මා ඔබ ගැන සිහිවේයි නිතරම අම්මා සසර පුරා ඔබ මගේ මයි අම්මා නිවන් දකිවා ආදර අම්මා මහමලුවයි මට ආදර පියා බන්නපදයක් විය සෙනෙහස පියා සසර පුරාවට ඔබමයි පියා නිවන් දකිවා ආදර පියා ඒ සාදු සිත් ප්‍රාර්ථනාවෙන් මම නැවත වැඩම කරනවා විශේෂ
क्या दी